සියලුම ගෞරවයත් මහිමත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අවුරුදු 15කට විතර කලින් ඇමරිකාවේ මින්රන් පතලක පිපිරීමක් ඇති වුණා. ඒ වෙලාවේ පතල ඇතුළේ 13 දෙනෙක් හිටියා. ඔවුන් ඇතුළ හිර වුණා. ඔවුන් බේරගන්න දැවැන්ත මෙහෙයුමක් දියත් කළා. ඒ මුළු දින ගණන පුරාම ලෝකේ හැම දෙනාගේම වගේ අවධානය යොමු වෙලා තිබුණේ බේරා ගැනීමේ මෙහෙයුමේ අලුත්ම තත්ත්වය දැනගන්නටයි. දින ගණනාවක මහත් වෙහෙසකර උත්සාහකින් පස්සේ ඔවුන් 13 දෙනාම ගොඩට අරන් ආවා. ඒත් ගලවා ගැනීමේ කණ්ඩායම ඔවුන් වෙත ළඟා වෙනකොටත් එක්කෙනෙක් ඇර අනෙක් හැම දෙනාම මරණයට පත් වෙලා හිටියේ. මරණයට පත් වුණ අයගේ පවුල්වලට ඒ ආරංචිය දැන්නුවම ඔවුන් ශෝකයෙන් මුසපත් වුණා. ඒකට කෝපයත් එකතු වෙලා ඔවුන් විවිධ අයට දොස් පවරන්න පටන් ගත්තා. සමහර විට බේරා ගැනීමේ මෙහෙයුමට මොනතරම් පිරිසක් දිවාරෑම් නිදිමරාගෙන කෑමක් බීමක් පවා හරියට නැතුව තමන්ගේ ජීවිත ගැන පවා අවධානමකින් යුතුව කටයුතු කළාද කියලා ඔවුන්ගේ අධික දුක විසින් ඔවුන්ට අමතක කරවන්න ඇති. මියගිය පතල් සේවකගේ අවමංගල්‍ය මෙහෙය බාරව කටයුතු කරපු දේවගැතිවරයා වේදනාවට පත් හිටුම අයගෙන් ඉල්ලා හිටියා වෙනත් දිශාවක් ඔස්සේ කල්පනා කරන්න කියලා. ඒ කියන්නේ පිට අයගේ කාරණා දිහා නෙමෙයි තමන් තුල වූ තමන්ගේ කාරණා දිහා බලන්න කියලා. පතල් සේවකයන් මරණයට කලින් පෑ කීපය තුර ඔවුන් මරණයට පත් වෙන බව දැනගෙන ඔවුන් තම පවුලේ අය වෙත විවිධ සටහන් ලියලා තිබුණා. සමහර ඒවා ඔවුන්ගේ මරණය සම්බන්ධයෙන් පවුලේ අයට සැනසීම සහ බලාපොරොත්තුව ගෙන දෙන ආකාරයේ ඒවා වුණා. ඉතින් දේවගතිවරයා රැස්ස හිටපු අයට කිව්වේ ඒ සටහන් ගැන කල්පනා කරලා බලන්න කියලායි. කාටද වරද පවරන්නේ කියලා සොයමින් නොසිට ඔහු ඔවුන්ට අභියෝග කළා. යම් විදියකින් ඔවුන්ට දැනගන්න ලැබුණොත් ඔවුන් ජීවත් වෙන්නේ තව පෑ කීපයක් පමණයි කියලා, ඔවුන් විසින් සටහන් කරු නැත්තේ මොනවද කියලා මෙනෙහි කරලා බලන්න කියලා. අපිත් එක විදියකට බැලුවොත් අර පතල් සේවකයෝ වගේ කියලා ඔබට හිතෙන්නේ නැද්ද? අපි අන්ධකාර ලෝකයක හිර වෙලා භෞතික මරණය කොයි වෙලාවේ හරි සිදුවෙන බව දැනගෙන ඉන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් විදියට අපි අපේ ජීවිත ගත කරන ආකාරය තමයි ලෝකයට අපි ලියන සටහන් වෙන්නේ. යාකොබ්තුමා කියනවා යාකොබ් 4:14, ජීවිතය කියන්නේ ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක් කියලා. දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ඔබේ ජීවිත සටහන තුළින් අද ඔබ ලියන්නේ මොකක්ද? අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, අපවට සිටින අය අපගේ ජීවිත තුළින් කියවන දේ කරණ කොටගෙන ඔවුන්ගේ ජීවිත ඔබ වහන්සේට තව තවත් ලං වෙන පිණිස අපේ මුළු හැසිරීම ඔබ වහන්සේට ප්‍රසන්නව තබා ගන්නට අපට ශක්තිය දුන මැනව. ආමේන්.